ව්‍යාජ හියුමන් ඉමුනෝග්ලොබියන් වංචාව කෙහෙලියගෙන ප්‍රශ්න කරන්න යනවා ගැවුණු පිරිසක් දැනටම රට ගිහිල්ලා තියෙන්නේ මහා මොලකරුව නිදැල්ලේ සියට් කාර් රේඩියල්ස් ද රෝඩ් ඉස් යෝර්ස් සෞඛ්‍ය ශාස්ත්‍රයේ අවධාන මේ රජයේ වෛද්‍යධාරින්ගේ සංගමය GMOA චෝදනා කරන්නේ හේමන්ත රණදුරු සහ ශිරාන් රණසිංහ සුජීව තත්සරගේ වාර්තාව ප්‍රමිතියෙන් තොර ඉමුනෝග්ලොබින් ප්‍රතිදේහ එන්නත් රෝහල් වලට බෙදා හරින්මින් රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරි දිනවලදී හිටපු සෞඛ්‍ය මැති කේලිය රඹුක්වැල්ල අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායකන මහතුරු ඇතුළු ඉහළ නිලධාරීන් රැසකගෙන් ප්‍රශ්න කිරීමට නියමිත වෙලා තිබෙනවා අපරාධ පරීක්ෂක පාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියන්නේ මේ මහා වංචාව සහ අපරාධය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පියවරෙන් පියවර ක්‍රමානුකූලව සිදු කරනවා කියලා මිනිස් ජීවිත බිල්ලට ගනිමින් සිදු කර ඇති මේ මහා අපරාධය සම්බන්ධ කිසිවෙක්ට හෝ ගැළවීමක් නැති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන උසස් නිලධාරිය කිව්වා මේ අතර මේ මහා වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෞඛ්‍ය මාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ නිල කාර්යාලය සහ පරිවාස කාර්යාල සියල්ල අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ වැටළුවා ඒ සියලු සැක කටයුතු ලිපි ලේඛන ක්ෂාකිරීම ඔවුන් දැනටමත් ආරම්භ කර තිබෙන්නේ සමන් රත්නායකගේ නිල කාමරය සහ ඔහුට අයත් අනුබද්ධ කාර්යාල සීල් කරන ලෙස මාලිගා කන්ද මහේස්ත්‍රාත්වරිය පෙරේදා නියෝගයක් ලබා දී තිබෙනවා යතරේම මේ මහා අපරාධයට සම්බන්ධ ඉහළ නිලත හරින් ඇතුළු ප්‍රබුන් අත්අඩංගුවට නොගෙන විමර්ශන අඩපණ කරන ලෙස අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුව වෙත විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් මෙල්ලවන බවට වාර්තා වෙනවා. එහෙත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිය කියා සිටියේ එවැනි කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් බලපෑම් එල්ල වුවත් තම විමර්ශන අඛණ්ඩවම සිදු කරනවායි කියලා. කෙසේ වෙතත් ප්‍රමිතියෙන් තොර මේ ඖෂධ මිලදී ගැනීමේදී අදාළ ප්‍රසම්පාදන කමිටුවේ සමාජිකයන් ලෙස කටයුතු කළ වෛද්‍යවරු දෙදෙනෙක් විදේශගතව සිටින බවත් අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුව අධිකරණයට දනුන් දීලා තිබෙනවා. එනිසා CID එකට කට්ටි පනින්න බෑ, බලපෑම් වලට යටත් වෙන්න බෑ, මහා මොලකරු ඉන්නේ කැබිනට් එකේ කියලා ප්‍රකාශයට පත් වෙලා තියෙනවා අධිකරණ ක්‍රියාමාර්ගයේ අතරතුරදීම. එනිසා CID එකට කට්ටි පනින්න බෑ, අර ඇඟිලි ගැහුවා මෙයා බලපෑම් කරා කියන්න බෑ. ලංකාවේ සාමාන්‍යයෙන් මේ වගේ වංචා ඉහළට ආවම නතර වෙනවා. අහුවෙන්නේ හාල් මැස්සෙක්, එහෙම නැත්නම් පොඩි පඟර නැට්ටෙක් වෙන්න පුළුවන්. එනිසා මේ සිද්ධිය අපරාධයක්, සමූල ඝාතනය කරන දරපු උත්සාහයක්, වංචාවක්, බරපතල අපරාධයක්. එනිසා මේ සිද්ධියේ මහා මොලකරු කැබිනට් එකේ හිටියත් නැතත්, දේශපාලකෙක් වුණත් නැතත් රටට අනාවරණය විය යුතුව තිබෙනවා.